අද අපි ඩියෝ මාවල් ප්‍රේක්ෂකයන්ට ගෙනාවේ මාවල් විශ්වයේ ඉන්න ශක්තිවන්තම වගේම නොහික්මුණුම සුපර් හීරෝ කෙනෙක් ගැන. ඒ තමයි ඉන්ක්‍රෙඩිබල් හල්ක්. මේ හල්ක් කියන චරිතය නිර්මාණය කරන්නේ ස්ටෑන්ලියා ජැකබේ විසින්. ද ඉන්ක්‍රෙඩිබල් හල්ක් පළවෙනි සංග්‍රහයෙන් තමයි අපිට මේ හල්ක්ගේ චරිතය මුලින්ම දැක බලා ගන්න පුළුවන් වෙන්නේ. මාවල් ආයතනය විසින් මුලින්ම මේ හල්කෝ වර්ණ ගන්නවනකොට ඔවුන් තීරණය කළේ අලු පාට යොදන්න. හැබැයි මුද්‍රණ දෝෂයක් නිසා අලු පාට කොළ පාටට හැරුණා. මේ වෙනසට ස්ටෑන්ලිට හිත ගිහින් නැවත හල්ක්ව අලු පාටට හැරවීම ඔහු ප්‍රතික්ෂේප කරා. හල්ක්ගේ ඇත්ත නම තමයි රොබර්ට් බෲස් බැනර් කියන්නේ. ඉතින් මේ බෲස්ගේ තාත්තා බ්‍රයන් බැනර් කියන්නේ විකිරණශීලී අංශයක වැඩ කරන සයන්ටිස්ට් කෙනෙක්. ඒ වගේම මොහු ගොඩක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු පුද්ගලෙක්. මේ බ්‍රයන් බෲස්ට වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඔහු හිතන්නේ මේ පුංචි බෲස් කියන්නේ විකෘති වුණු අමනුෂ්‍ය පැටියෙක් කියලා. ඉතින් මේ නිසා පුංචි බෲස් තමන්ගේ තාත්තගෙන් අනේක විදි වද හිංසාවලට ලක් වෙනවා. මේ පුංචි ළමයව බේරගන්න ගිහින් හැමදාම බ්‍රයන්ගෙන් ගුටි ගන්නේ බෲස්ගේ අසරණ අම්මා. ඉතින් කාලයක් යද්දි මේ හේතුව නිසා බෲස්ගේ තාත්තා ඔහුගේ අම්මට පිහියෙන් නැනලා මරනවා. බෲස්ව මරන්න එද්දී අම්මා ඊට මැදිහත් වුණු නිසා තමයි ඇය තමන්ගේ සැමියගෙන් පිහියනුම් පාර කන්නේ. ඊට පස්සේ බෲස්ගේ තාත්තා අත්අඩංගුවට පත් වෙනවා. ඒත් මේ පුංචි බෲස් තනි වෙන්නේ නැහැ. එදා ඉඳලා ඔහු වැඩෙන්නේ තමන්ගේ බෲස් පාසල් අධ්‍යාපනයේ ඉහළටම හදාරලා පසුව හාවර්ඩ්, ඔක්ස්ෆර්ඩ් වගේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හදාරනවා. බෲස් මෙහෙම ඉහළට අධ්‍යාපනය හදාරලා නැස්තික විද්‍යාව, භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියකුත් ලබා ගන්නවා. ඊට පස්සේ මොහු නැස්තික භෞතික විද්‍යාඥයෙක් විදියට තමන්ගේ වැඩ පටන් ගන්නවා. පස්සේ මොහු ජෙනරල් තණ්ඩබෝල් රොස්ගේ ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නැස්තික කටයුතු අංශයේ රැකියාවකට ඉල්ලුම් කරනවා. ඉතින් බෲස් ගාව තිබෙන සුදුසුකම් නිසා මේ රැකියාව ඔහුට ලැබෙනවා. බෲස්ට ජෙනරල් රොස්ගේ දුව බෙටි රොස් මෙතනදී හම්බ වෙලා දෙන්න අතර පොඩි ආදර සම්බන්ධතාවයකුත් ඇති වෙනවා. මුල් දවස්වල ජෙනරල් තණ්ඩබෝල් රොස් මේකට අකමැත්තක් තිබුණේ නැහැ. පස්සේ කාලෙකදී බෲස් විසින් නිර්මාණය කරන ගැමා කිරණ බෝම්බයක්. මේකේ අධික ලෙස ගැමා කිරණ අඩංගු වෙනවා. බෲස් ගැමා කිරණ බෝම්බේ ටෙස්ට් කරන්න පටන් ගන්නවා. මෙතනට ජෙනරල් රෝස් ඇතුළු හමුදාවේ ඉහළ පෙළේ සාමාජිකයනුත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් බෲස් මේ පරීක්ෂණයේ පිළිවෙලට කරන් යනකොට ඔහු දකිනවා ඒ ස්ථානයේ කෙනෙක් ඉර වෙලා ඉන්නවා. ඉතින් බෲස් ගිහිල්ලා මොහුව බේරගන්නේ මොහු සෝවියට් වලින් රහස් හොයන්න ආපු ඒජන්ට් කෙනෙක් කියලා නොදැනගෙන. හැබැයි බෲස්ට නම් මෙතනදී බේරෙන්න බැරි වෙනවා. ඔහුව අධික විකිරණශීලී ගැමා කිරණවලට නිරාවරණය වෙනවා. මේ ගැමා කිරණවලින් බෲස්ට කිසිම සීරීමක්වත් සිදු නොවුණා. එතනදී ඔහු කොළපාට ලොකු යෝධයෙක් වෙලා ඔක්කොම විනාශ කරලා දාලා එතනින් පැනල යනවා. ඔන්න ඔහොම තමයි හල්කෝ නිර්මාණය වෙන්නේ. ඉතින් මේ ගැමා කිරණ බෝම්බය පිපුරුන වෙලාවේ ජෙනරල් තණ්ඩබෝල්ට් ලොක්කත් දැක්ක මේ හල්ක්ට කරන්න පුළුවන් දේවල්. ඔහු හිතනවා මේ බෲස් සමාජයේ ගැවසෙන නිසා බෲස්ගෙන් මිනිස්සුන්ට හානි සිදු වෙයි කියලා. ඉතින් ඔහු තමන්ගේ කණ්ඩායම් දියත් කරනවා මේ බෲස්ව අල්ලගන්න. නමුත් බෲස්ුත් මේ ගොල්ලන්ගෙන් බේරෙන්න අහිගුන් ටිකෙක් වගේ ලෝකෙ හැම තැනම යනවා. නීතියෙන් සැඟවෙන්න උත්සාහ කරනවා. මේ සිද්ධියෙන් පස්සේ බෲස් ජීවිත කාලෙම විවිධ පර්යේෂණ කළා මේ හල්ක සදහටම නැති කරලා දාන්න. තමන්ට ලැබිච්ච සාපයක් විදියට තමයි ඔහු මේ යෝධයව දැක්කේ. මේ බෲස් කලබල වුණාම, බය වුණාම, අධික ලෙස කේන්ති ආවම තමයි වියරු වැඩිච්ච කොළපාට දැවැන්තේක් බවට පත් වෙන්නේ. මේකට හේතුව තමයි මේ අවස්ථාවලදී බෲස්ගේ ශරීරයේ ඇඩ්‍රනලින් නිෂ්පාදනය වීම. පස්සේ කාලකදී මේ හල්ක් අපි කවුරුත් දන්න ඇවෙන්ජර්ස් කියන සුපර් හීරෝ ටීම් එකටත් බැඳෙනවා. ස්ටෑන්ලි විසින් නිර්මාණය කරන හල්ක්ව පරාද කරන්න පුළුවන් කෙනෙක් අවශ්‍ය වුණ නිසාම තමයි ස්ටෑන්ලි විසින්ම තෝරවත් නිර්මාණය කරන්නේ. කාලයත් එක්ක මේ හල්ක් ගොඩක් දරුණු වෙනවා. කොටින්ම කිව්වොත් දරුණු භවයේ තුපරිමේටම යනවා. ඉතින් මේකට විසඳුමක් ලෙස ඇවෙන්ජර්ස් ටීම් එකේ මෙම්බර්ස්ලා තීරණය කරනවා හල්ක් පෘථුවියෙන් ඈත් කරන්න. අපි කවුරුත් දන්න ටෝනි ස්ටාක්, ડોක්ටර් ස්ට්‍රේන්ජ්, රීඩ් රිචඩ්ස් වගේ අය මූලිකත්වයේ අරගෙන තමයි හල්ක්ව ෂැටල් එකක දාලා පෘථුවියෙන් පිට කරන්නේ. සිහි නැති කරලා ෂැටල් එකට පටවපු හල්ක්ට සිහිය එන්නේ ෂැටල් එක පෘථුවි කක්ෂයෙන් එළියටත් ගියාට පස්සේ. ඊට පස්සේ මේ යෝධය වියරුවෙන් වගේ ෂැටල් එක ඇතුලේ පිස්සු නටනවා. ඉතින් ෂැටල් එක කඩාගෙන වැටෙනවා සකාර් කියන ලෝකෙට. MCU එකේ නම් මේක වෙන විදිය වෙනස්. හල්ක් පෘථුවියෙන් යවන්නේ නැහැ. අල්ට්‍රෝන ක්වීන් ජෙට් එකෙන් විසි කරලා ඔහුත් නොදැනුවත්මම නිකම්ම ගිහින් නතර වෙන්නේ සකාරවල. ඉතින් මෙහෙම ගිහින් සකාරවලට ගොඩ බැස්සට පස්සේ එවකට ඒ ලෝකේ පාලනය කරපු රෙඩ් කිං විසින් හල්ක්ව අල්ලගන්නවා.
හැබැයි MCU එකේ නම් සකාරවල ලෝකා ග්‍රෑන්ඩ් මාස්ටර්. රේඩ් කින්ගේ යටතේ හිටපු අල්ප්ට සිද්ධ වෙනවා ඒ ලෝකේ ප්‍රේක්ෂකයන්ගේ හිතසුව පිණිස විවිධ වොරියස්ලා සමග සටන් කරන්න. හැම සටනකින්ම වගේ හල්ක් දිනනවා. ඔයාලද ප්ලැනට් හල්ක් චිත්‍රපටිය බලලා තියෙනවනම් අනිවාර්යයෙන්ම හල්ක් විවිධ සතුරන් සමග සිදු කරන සටන් ජවනිකා දකින්න පුළුවන්. ඉතින් මෙහෙම සටන් වලින් ජයග්‍රහණය කරමින් ආපු හල් නතර වෙන්නේ රෙඩ් කින්ග්වත් මරලා සකාරවල රජා වෙලා. මේ සකාරවල ඉඳලා එපා වෙලා හල්ක් අවසානයේදී නැවතත් පෘථුවියට එනවා. ඒ ඇවිල්ලා ස්ටාර්ගේ උදව්වෙන් Taman නැවතත් බෲස් බවට පත් වෙනවා. මේ හල්ක් ගෙත් සැවේජ් හල්, ග්‍රේ හල්, ග්‍රැවේජ් හල්, ප්‍රොෆෙසර් හල්, ඩාර්ක් හල්, ඔමේගා හල්, වර්ල්ඩ් බ්‍රේකර් හල්ක් වගේ විවිධ ස්වරූප තිබෙනවා. මේ වර්ල්ඩ් බ්‍රේකර් හල්ක් තමයි හල්ක්ගේ දරුණුම ස්වරූපය වෙන්නේ. කේන්ති උපරිමයටම ආවම තමයි බෲස් මේ හල්ක් බවට පත් වෙන්නේ. මේ ස්වරූපයේදී හල්ක්ගේ ශරීරයෙන් පිටවන ගැමා කිරණ නිසා භූමිකම්පා පවා සිදු වෙනවා. Tamanwa පෘථුවියෙන් යවපු තරහට මේ හල්ක් මාවල් විශ්වයේ ඉන්න හීරෝස්ලා වැඩි හරියකට වගේ හොඳටම සංග්‍රහ කරනවා. මේ අතරේදී මාවල් ලෝකයේ ඉන්න හල්ක්ට නොදෙවෙනි සුපිරි වීරයෙක් වුණු සෙන්ට්‍රිත් ඇවිල්ලා හල්ක් සමග සටන් කරනවා. මේ සටන ඉවර වෙන්නේ කිසිම ජය පරාජයකින් තොරව. හල්ක්ව නැවතත් බෲස් වන අතර සෙන්ට්‍රිත් නැවත රොබර්ට් රේනෝල්ඩ්ස් කියන පුද්ගලයා බවට පත් වෙනවා. ඉතින් දැන් අපි බලමු මේ හල්ක්ට තිබෙන විශේෂ හැකියාවන් ගැන. හල්ක්ට පුළුවන් එකවර විශාල උසකට උඩ පනින්න. ඒ වගේම වේගයෙන් දුවගෙන ඇවිත් විශාල දුරකට පනින්නත් මේ හල්ක්ට පුළුවන්. ඒ තරම්ම හල්ක්ගේ කකුල්වල මාංශපේශීන් ශක්තිමත්. අපිට මේක 2003 රිලීස් කරපු හල් ෆිල්ම් එකේදී නම් පැහැදිලිවම බලාගන්න පුළුවන්. කොටින්ම කිව්වොත් හල්ක්ට මහද්වීපයක ඉඳලා තවත් මහද්වීපයකට පැනීමේ හැකියාව තියෙනවා. පෘථිවි කක්ෂයේ ආසන්නයටම යනකම් වුණත් හල්ක්ට උඩ පනින්න පුළුවන්. ඒ වගේම හල්ක්ට වතුර යටදී හුස්ම ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඔහුගේ පෙනහළු වල ඔක්සිජන් පුරවල තියාගන්න වෙනමම ග්‍රන්ථියක් පිහිටලා තියෙනවා. ඒ නිසා ගොඩක් වෙලා හල්ක්ට වතුර යට ගිලිලා ඉන්නත් පුළුවන්. හල්ක්ගේ හීලින් ෆැක්ටර් එකත් ගොඩක් ඉහළ මට්ටමක තමයි පවතින්නේ. ඔහුට තුවාලයක් සිදුණු ගමන්ම අනිත් පැත්තට සුව වෙලා තුවාලේ කැලලක්වත් හොයාගන්න බැරි වෙනවා. හල්ක්ට තුවාල කරන්නත් ලේසි නැහැ. මේ යෝධයට තවත් විශේෂිත හැකියාවක් තියෙනවා අත්පුඩියක් මගින් නගර පවා සමතලා කරලා දාන්න. මේක හඳුන්වන්නේ තණ්ඩ ක්ලැප් කියලා. 2008 ඉන්ක්‍රෙඩිබල් හල්ක් මූවී එකේ අවසානයේදී අපිට මේක බලාගන්න පුළුවන්. කාටවත් හල්ක්ගේ මනස පාලනය කරන්න බෑ. ඒජ් ඔෆ් අල්ට්‍රන් චිත්‍රපටයේදී වොන්ඩා මේක සිදු කරනවා. හැබැයි ඒ හල්ක්ගේ නෙවෙයි බෲස්ගේ මනසයි පාලනය කරන්නේ. ඒ වගේම හල්ක්ගේ හැම ගොඩක් ශක්තිමත්. බුලට්, මිසයිල, මෝටාර් වගේ දේවල් නම් අදාළම නැහැ. ඒ වගේම ඇඩ්මේන්ටියම්, වයිබ්‍රේනියම් වලින් හදපු ආයුධ වලින් හල්ක්ට ඩැමේජ් කරන්න ටිකක් අපහසුයි. ඒ වගේම විශාල උසක ඉඳලා වැටුණත් හල්ක්ට ඒක දරා ගන්න පුළුවන්. ඕනම දේශගුණික තත්ත්වයකට පවා ඔරොත්තු දීමේ හැකියාවක් හල්ක් සතු වෙනවා. ලෙඩ රෝග වෛරස් වර්ග වලිනුත් හල්ක්ට කිසිම බලපෑමක් නැහැ. ඒ වගේම අපිට කතා කරන්න තවත් හොඳ මාතෘකාවක් තමයි මේ හල්ක් ඇසුරෙන් නිපදවපු චිත්‍රපටවලට මොකද වුනේ කියන එක. මාවල් සමාගමෙන් මුලින්ම හල්ක්ගේ චිත්රපටයක් නිර්මාණය කරලා රිලීස් කරන්නේ 2003 ජුනි මාසේ 17 වෙනිදා. හැබැයි මේ වෙනකොටත් MCU එක නිර්මාණය වෙලා තිබුණේ නැහැ. එරික් බානා තමයි මේකෙදී බෲස් බැනර්ට වගේම හල්ක්ටත් රංගනයෙන් දායක වෙන්නේ. හැබැයි මේ චිත්රපටයෙන් සාර්ථක ආදායමක් ඔවුන්ට ලබා ගන්න බැරි වෙනවා. මේ චිත්‍රපටයේ නිර්මාණය සඳහා ඔවුන් ඩොලර් මිලියන 137ක පමණ මුදලක් වැය කරලා තිබුණා. නමුත් ඔවුන්ට තිරගත කරලා හොයාගන්න පුළුවන් වුණේ ඇමරිකානු ඩොලර් මිලියන 254ක් වගේ මුදලක් තමයි. ඊට අවුරුද්දකට කලින්, ඒ කියන්නේ 2002 අවුරුද්දේදී ආපු සෑම් රයිමි විසින් අධ්‍යක්ෂණය කරපු ස්පයිඩර්මෑන් පළමු චිත්‍රපටය ඇමරිකාව තුලින් පමණ ඇමරිකානු ඩොලර් මිලියන 825ක පමණ ආදායමක් ලබා ගත්තා. ඒ වගේම 2008 ආපු ඉන්ක්‍රෙඩිබල් හල්ක් චිත්‍රපටයට සිදු වුණේත් කලින් චිත්‍රපටයට සිදු වුණු දේම තමයි. එඩ්වර්ඩ් නෝටන් තමයි මේකේ බෲස් බැනර් එහෙමත් නැත්නම් හල්ක් විදියට රංගනයෙන් දායක වෙන්නේ. මේක තමයි MCU එකේ දෙවැනි චිත්‍රපටය. මේ චිත්‍රපටය ලුයිස් ලෙටරිරගේ අධ්‍යක්ෂණයෙන් මාවල් ස්ටුඩියෝ එක සමග එක්ව ලොව පුරා තිරගත වීම ආරම්භ කළේ 2008 ජූනි 6 වෙනිදා. අවාසනාවට වගේ මේ චිත්‍රපටයත් ආදායම් අතින් අසාර්ථක වුණා. හැබැයි ඔන්න හරියටම ඊට මාස 2කට කලින් තවත් ෆිල්ම් එකක් රිලීස් වෙනවා. ඒ තමයි MCU එකේ බිගින වුණු අයන් මෑන් පළවෙනි චිත්‍රපටය. මේ අයන් මෑන් ෆිල්ම් එකෙන් ලැබුණු ආදායම අතිශය ලෙස සාර්ථකත්වයට පත් වුණු නිසා MCU එකේ ඉදිරි අඩිතාලමට මේක ලොකු උපකාරයක් වුණා.
බැරි වෙලාවත් මේ ඉන්ක්‍රෙඩිබල් හල් ෆිල්ම් එක MCU එකේ පළවෙනි ෆිල්ම් එක වුණා නම් මාර්වල් සමාගමට අද තියෙන තත්ත්වයට එන්න ලොකු වෙහෙසක් දරන්න සිදු වෙනවා. පස්සේදී එඩ්වර්ඩ් නෝටන් විසින් හල්ක් චිත්‍රපටයෙන් ඉවත් වුණු නිසා ඔහුගේ හිස්තැන පුරවන්න තමයි මාර්ක් රැෆලෝ විසින් හල්ක්ගේ චරිතයට පණ පොවන්නේ. නළුවා වෙනස් වුණාට මේ දිගටම ආපු හල්ක් චරිතය නම් වෙනස් වුණේ නැහැ. මාර්ක් රැෆලෝ විසින් මේ චරිතය සඳහා ඉතා හොඳින් සාධාරණත්වයක් ඉටු කිරීමට වග බලාගෙන තියෙනවා.